Welcome back to our channel. කොහොමද ඔයාලට? මං හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. මේ වීඩියෝ එකේ thumbnail එක දකිනකොටම ගොඩක් අය දන්නවා මම මොකක් ගැනද කියන්න යන්නේ කියලා. අපි බබාට play pen එකක් ගෙනාවා. අද මේ වීඩියෝ එක කරන්නේ ඒ ගැන කියන්න. Play pen එක කියනවට වඩා කොටුවක් කියුවාම තමයි ගොඩක් අය දන්නේ. ඉතින් අපි ඒක ගෙනල්ලා මෙන්න මේ විදිහට unbox කරනවා. මොකක් හරි බඩුවක් ගෙනාවාම අපි හරි ආසයිනේ. ඒක ඉක්මනට ගලවලා fix කරලා බලන්න. ඉතින් my husband උයි ඒක හදන්න ආසාවේ හිටියා මෙන්න මේ විදිහට අපි ඒක ගලවලා කැලී ටික set කරා. ඉතින් මෙන්න මේ වගේ ඒකේ අඩි 3 කෑලි 6ක් වගේ තියෙනවා. ඉතින් ලොකුම සයිස් එක තමයි මේක මන් දන්න විදිහට. ඉතින් අපි මේක ඔන්ලයින් උත් ගෙන්නන්න බැලුවා. ඒ වුණාට අපි ටවුන් එකට ගිය වෙලාවේ කඩේක තියෙනවා දැකලා ඒක අපි ගත්තා. මොකද අපිට ඔන්ලයින් ගෙන්නනකොට ඩැමේජ් තිබ්බොත් හරි ආයෙ රිටර්න් කරන්න වෙනවා. ඉතින් කරදර වැඩි නේ නිසා අපි දැක්ක වෙලේ ඒක හොඳට චෙක් කරලා බලලා ගත්තා. මෙන්න මේ විදිහට තමයි ඒක හැදුවාම තියෙන්නේ මේකේ මැට්‍රස් එකක් තියෙනවා ඒක කෑලි කෑලි මේ වගේ ලස්සනට පාට පාට හදලා තියෙනවා අපි ඒක දාලා ඒකේ පටි තියෙනවා ගැට ගන්න ඒ පටි ටික ගැට ගහලා ඒක යටට දාන්න ඕනේ පටි ටික මේක බට වලින් තමයි හදලා තියෙන්නේ බට මේ වගේ රෙදි වලින් කවර් කරලා ඒක ක්ලිප් වලින් ගැට ගහලා තියෙනවා මේ විදිහට උඩයි යටයි ඒකේ කළු පාට පටි ඇවිල්ලා ඒක ක්ලිප් එකකින් අපිට රඳව ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ net එකක් මේ වටේට ගිහින් තියෙන්නේ. එතකොට බබාට වටේට පේනවා අපිට යාව පේනවා දුර ඉඳලා බැලුවත්. ඉතින් ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. අපි ගොඩාක් කල්පනා කරා මේක ගන්නකොට අපිට ඉතාම වැදගත්. මොකද මම ජොබ් එකට යන්නත් ඕනේ. ඉතින් බලන කෙනෙකුට මේ වගේ එකක් තියෙන්න ඕනේ හදිස්සියකට එළියකට යන්න උනත් බබාගේ ආරක්ෂාවට. මේක 18000ක් වගේ වුණා. ඉතින් හැමදේම දැන් ගණන් ගිහිල්ලා. ඇත්තටම මේවා එච්චර ගණන් වලට තිබ බඩු නෙමෙයි. දැන් හැමදේම පුදුම විදිහට ගණන් ගිහිල්ලා නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට අවශ්‍යම නිසා අපි ගත්තේ. ඒත් එක්කම අපි මෙන්න මේ වගේ එයාට එක එක බඩු ගත්තා ඒක ඇතුළට දාන්න. එයාට තියෙන ටොයිස් වලට අමතරව මේ ලෙටර් සෙට් එක අපි ගත්තා ලෙටර්ස් UI මේකේ නම්බර්ස් UI තියෙනවා. ඉතින් බබාට මේක බලන්න පුළුවන් එයාට අල්ලන්න හපන්න වගේ පුළුවන් මේ කෑලි ටික. මේකේ මේ කෑලි ෆික්ස් කරලා එක එක දේවල් හදන්නත් පුළුවන්. එයාට ඒක වැදගත් වෙයි කියලා හිතුවා. අනිත් එක යාට අලුත් සෙල්ලම් බඩු ටිකක් දාන්න ඕනේ මේක ඇතුලේ ටිකක් ප්‍රියජනක ස්ථානයක් කරන්න ඕනේ මොකද මේක අපි අලුතෙන්ම ගෙනල්ලා යාට යාව කොටුවකට දැම්මා වගේ යාව කොටු කරා වගේ දැනුනොත් එහෙම ඒ නිසා අපි හිතුවා එයා කැමති යාට අලුතෙන් ලස්සන සෙල්ලම් බඩු ටිකක් මේකට දැම්මොත් ටිකක් මේක ප්‍රියජනක ස්ථානයක් වෙයි කියලා ආය මෙන්න මේ වගේ බෝල්ස් ටිකක් අපි ගෙනාවා ඒවා 10ක් විතර ගත්තා එයා කැමති ඒවට ඒ වගේම මෙන්න මේ වගේ ලස්සන ලයිට් එකක් පත් වෙනවා මේකේ මේ බෝල් එකත් අපි ගත්තා එයා මේක ගන්නකොට අපි කඩේට ගිහිල්ලා මේක එයාට පෙන්නනකොට එයා ඒකට හරියට සතුටුනා එයා hina වෙවි බලාගෙන හිටියා ඒ නිසා අපි හිතුවා මේක අරන් දෙන්න ඕනේ කියලා මේ වගේ ලයිට් එකක් පත් වෙනවා ඒක බිම ගහපුවාම එයා ඒකට හරි ආසයි ආය අපි හුලම් පුරවන ටොයිස් ටිකක් ගත්තා මේ වගේ ප්ලේන් එකක් මෙන්න මේ වගේ ඩක් කෙනෙක් තව මේ වගේ හෝස් කෙනෙක් ඒවා ගත්තා මෙන්න මේ විදිහට අපි ටොයිස් ටික දාලා ඒක හදලා තිබ්බා එතකොට එයා මේක ඇතුළට වෙලා ආසාවෙන් සෙල්ලම් කරයි කියලා අපි හිතුවා ඇත්තටම එයා ඒකට කැමති ඒ වුණාට ඇතුලේ තනියමම නම් ඉන්න කැමති නෑ මේ මං මේ වෙලාවෙත් මේක ඇතුළට බැහැලා එයත් එක්ක සෙල්ලම් කර කර හිටියේ අපි කවුරු හරි ඉන්නවා නම් මේක ඇතුලේ එයා ඉන්න කැමති එයා මේ බෝල් එක ටිකක් බරයි ඒ වුණාට එයා ඒක උස්සලා විසි කරනවා ඒකත් එක්ක සෙල්ලම් කරනවා
ඉතින් මේ ක්‍රියාකාරකම් අපිට ඇත්තටම බබාගේ වර්ධනයට වැදගත් වෙනවා. ඒ නිසා මේ චූටි චූටි දේවල් වුණත් අපි හිතලා බලලා තමා එයාට ගත්තේ. තව දෙයක් කියන්න ඕනේ, මගේ කලින් වීඩියෝ එකේ මම කියනවා බබාව කොටු කරලා තියන්න එපා එයාගේ කායික ක්‍රියාකාරකම් වලට උදව් කරන්න කියලා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකත් කොටුවක් නේ, මේකත් බබාව කොටු කරලා තියන දෙයක් නේ කියලා. ඒ වුණාට මේකෙන් බබාට චලනය වෙන්න අපහසුයක් නැහැනේ. එයාට ආරක්ෂාවක් මේකෙන් සැපයනවා. මේකෙන් එයාගේ කායික හැකියාවන් වලට, චාලක හැකියාවන් වලට බාධාවක් වෙන්නේ නැහැ. මොකද මේ එයාට ටිකක් අතපය දිගහැරලා ඉන්න පුළුවන්, මේකේ දන ගන්න පුළුවන්, බඩ ගන්න පුළුවන්, ඉඳ ගන්න පුළුවන්, මේකේ ඇවිදින්න උනත් එයාට පුළුවන්. ඒ නිසා මේක කොටු කරලා හිර කරලම තැබීමක් වෙන්නේ නැහැ. ඒත් මේකට දැම්මහම එයාට ටිකක් වටේ තියෙන සීමාව පේනවනේ. එයාව වටේ යන්න පුළුවන් සීමාව ටිකක් කොටු කරලා වගේ තියෙන එකක් එයාට වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මෙන්න මේ වගේ අපිත් ඒක ඇතුලේ ඉඳගෙන ටිකක් එයාගේ මානසිකත්වය හැදෙනකන් එයාත් එක්ක සෙල්ලම් කරන්නේ. ඉතින් එයා එහෙම ඉන්නවට හරි කැමති. එයා එක එක ටොයිස් අරගෙන කිසි කරදරයක් නැතුව එතකොට සෙල්ලම් කර කර ඉන්නවා. චූටි බබාලා තනියමම ඉන්න කැමති නෑනේ. ඉතින් ඒ නිසා එයාලත් එක්ක ආදරෙන් ලං වෙලා එයාලත් එක්ක සෙල්ලම් කර කර ටිකක් ඉන්න එක හොඳයි. ඇත්තටම මේක හුරු වෙනකන් අපි හිතුවා චුට්ටක් එයාත් එක්ක මේක ඇතුළට වෙලා ඉන්න එක හොඳයි කියලා. මොකද එක පාරට එයාව තනි වෙන්න වගේ අරිත්න හොඳ නැහැ. අපිත් ඉතින් බලන්නේ ඇත්තටම ටිකක් වැඩක් කරගන්න පුළුවන්, මේක ඇතුලේ තියලා උයාගන්න පුළුවන්, එළියකට ගිහින් එන්න පුළුවන් එහෙම කියලා. ඒ වුණාට හැම වෙලේම මේක තනියම තියන්නත් බැහැනේ. ඉතින් ඔන්න ඔය වගේ එයා ඒක ඇතුළට වෙලා සෙල්ලම් කරනවා. මට ඇත්තටම ජොබ් එකටත් යන්න ඕන නිසා මේ වගේ දෙයක් ගත්තේ. අපි හිතුවා මේක ගොඩක් වැදගත් වෙයි කියලා. එයා දන ගානකොට, බඩ ගානකොට වැටෙන්න පුළුවන්, ඔළුව අදින්න පුළුවන්. ඉතින් බිම අපිට නිකම්ම දාලා තියන්න බැහැනේ. එයා ඇවිදිනකොට නම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට දොරවල් වලට වැටුණත් ගහලා තියන්න පුළුවන්. ඒ වුණාට එයා තාම ඇවිදින්නේ නැහැනේ. ඒ නිසා මේක ඇත්තටම අපිට ඉතාම වැදගත්. මේකේ මැට්‍රස් එකක් තියෙන නිසා එයා මේකේ පෙරළුණත් ඔළුවක් වදින්නේ නැහැ. ඇත්තටම එයාගේ ආරක්ෂාව වගේම එයාගේ චාලක හැකියාවන් වලට මේකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. අපි මේ වගේ ප්ලේ මැට් එකකුයි රබර් ෂීට් එකක් දාලා අයව ඒක උඩින් තිබ්බා චුට්ටක්. මොකද නැත්තම් බබා චූකක් අදානවා, මේක ඉක්මනට කිලුටු වෙන්න පුළුවන්. අනිත් එක අපිට මේක එයාට පාවිච්චි කරන්න බැරි වෙනකොට අඩු ගානකට ආයෙත් සේල් කරන්න උනත් පුළුවන්. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ මේ වගේ මොකක් හරි කාපට් එකක් හරි දාලා තිබ්බොත්. මෙන්න මේ වගේ නෙට් එකෙන් අපිට එයාව පේනවා. ඒ නිසා අපිට මොකක් හරි වැඩක් කර කර ඉන්නකොට උනත් අග්ගාල ඇවිල්ලා ඈත ඉඳලා බලලා හරි යන්න පුළුවන්. හැම වෙලේම මේක ඇතුළටම අපිට වෙලා ඉන්න බැහැනේ. හැබැයි බබාට චුට්ටක් තනියම සෙල්ලම් කරන්න දෙන්න ඕනේ. එයා මේ බඩු අරගෙන තනියම එයාගේ ලෝකේ සෙල්ලම් කරනවා. ඉතින් එහෙම එයාව තනියම තිබ්බත් කමක් නැහැ. ටිකක් වෙලා හැම වෙලේම මේක ඇතුළට වෙලා ඉන්නෙත් නැතුව එයාට ඒක ඇතුළ ප්‍රියජනක ස්ථානයක් කරන්න අපි ටොයිස් එහෙම දාලා එයාත් එක්ක ඇතුළට වෙලා සෙල්ලම් කර කර ඉන්නවා. ගෙදර බබා බලාගන්න ගොඩාක් අය ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වගේ එකක් අවශ්‍යත් නැහැ. ඒ වුණාට අපි ජොබ් වලට යන්න ඕනේ. අපි වෙනම ගෙදරක ඉන්න නිසා අපි හිතුවා බලාගන්න කෙනෙකුට වුණත් එයාව ආරක්ෂිතව බලාගන්න පුළුවන් කියලා. අපි ලී කොටුවක් හදන්න උත්සාහ කරෙත් නැහැ. මොකද එතකොට බබා ඔළුව වද්ද ගන්න පුළුවන්, අත් එහෙම හිර කරගන්න පුළුවන්. අපිට හිතුණා එයාව ආරක්ෂිතව තියන්න පුළුවන්, එයාට චලනය වෙන්න පුළුවන් විදිහට එයාව මේක ඇතුළේ තියන්න පුළුවන් කියලා. මේක තමයි හොඳම විසඳුම කියලා හේතුන නිසා අපි ප්ලේපෙන් එකක් ගන්න තීරණය කරේ. එහෙනම් මට මේ ගැන තමා කියන්න ඕනකම තිබ්බේ. ඔයාලටත් අරගෙන ට්‍රයි කරලා බලන්න පුළුවන්. බබාට කිසිම හානියක් නැහැ. බබාව ආරක්ෂිතව තියන්න පුළුවන්. ආයෙත් මේ වගේ වැදගත් වීඩියෝස් අරගෙන එන්න කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.
Bye.